නැවතත් ප්‍රවෘත්ති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසන්නුදාන වැඩසටහන ආරම්භ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහනේ සමාරම්භ කරැස්වීම අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැතුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමාස් ශ්‍රීපාලද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. විශේෂ යෝජනාවක් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂක විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්මාව මම යෝජනා කරනවා. අපේ ජාතික සංවිධානයේ ප්‍රතිතුමා කිනාම් යෝජනාව මම ඉස්සෙල් කරනවා. ඒ අපි සෙල්ලාගේ නිර්මාණ කරනවා තමාගේ අත උස්සලා ඒ යෝජනාවට කැමැත්ත අකමැත්ත ඉදිරිපත් කරනවා. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කළ යුත්තේ ඉල්ලා අස්වීම නොව අධිකරණය තුළින් ඊට විසඳුමක් ලබා ගැනීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පක්ෂ නියෝජිතයින් රාජ්‍ය නායකයා කියනවා මැයි මාසේ 31ට ඉස්සෙල්ලා මැතිවරණේ තියන්න ඕනි කියලා. ඉතින් අපි කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ඉල්ලාස් වෙන්න නැමෙයි ජනාධිපතිතුමාගේ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ පිළිබඳව තීන්දුවක් ගන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ අතර මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. තම කොමිසමේ සඳහා පියවර ගත නොහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. සභාපතිවරයාටවත් කොමිෂන් සභාවටවත් මේ ඡන්දය තැබීමට අවශ්‍ය පියවර ගන්න බැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීවරු 225ටයි කැබිනට් මණ්ඩලයටයි තමයි පුළුවන් මේ පනත වෙනස් කරලා ඡන්දෙ තියන්න. දැනට තියෙන පනත ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම දැන් තවත් කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කළා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාවට ඡන්දෙ තියන්න පුළුවන් නම් කැබිනට් පේපර් දාන්න ඕනේ නැහැ. එහෙනම් කොමිෂන් එකට තියන්න පුළුවන්නේ. මේ දේශපාලනඥයෝ කොමිෂන් සභාවට ඡන්දෙ තියන්න පුළුවන් කිව්වට ඒ හැමෝම පිළිගන්නවා මේක පාර්ලිමේන්තුවේ වැඩ. අපි බලන් ඉන්නවා පාර්ලිමේන්තුව තියෙනවා. අපි විශ්වාස කරනවා ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේ නෝ සැප්තැම්බර් මාසෙ. එදාට පෙර මේ ඡන්ද විමසීම පැවැත්වේ කියලා අපි හිතනවා. අපි හිතනවා ඊටත් කලින් ජනාධිපතිතුමා ඉල්ලලා තියෙනවා ඡන්ද විමසීම තියන්නේ කියලා මැයි මාසෙ 31 වෙනිදා පෙර. මැයි මාසෙ 31 වෙනිදා පෙර තියන්න නම් අද ඉඳලම පළාත් පාලන අමාත්‍යාංශය මේ අවශ්‍ය කටයුතු කරගෙන යන්න. Facebook හෙවත් මුහුණු පොත යොදා ගනිමින් කාන්තාවන් රවටා මුදල් එක්රැස් කළ ජාවාරමක් පිළිබඳවයි අද රහසිගත සාක්ෂිකරුවාගේ හෙළිදරව්ව. මුහුණු පොතේ විදේශිකයෙකුගේ නමකින් පෙනී සිටමින් මෙරට කාන්තාවන් සමග මිත්‍රත්වයක් ඇති කරගන්නා මෙම ජාවාරම් කරුවන් එම මිත්‍රත්වය වඩාත් සියුම් කරගන්නේ මුහුණු පොත තුළ තමන් විදේශිකයෙකු බවට අදාළ කාන්තාවන්ට වැඩි විශ්වාසයක් ලබා දෙමින් කාලයක් පුරාවට පවත්වාගෙන යන මෙම මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ කාන්තාවන්ට තෑගි බෝක ලබා දෙන්නටත් මුහුණු පොතේ සිටින මේ විදේශිකයා කටයුතු කරනවා. කෙසේ වෙතත් එම ත්‍යාග මෙරට පැමිණ ඇති බවත් ඒවා නිදහස් කර ගැනීම සඳහා යම් මුදලක් ගෙවීමට සිදුවන බවත් අදාළ කාන්තාවන්ට SMS පණිවිඩයක් මගින් දැනුම් දෙන්නේ ඉන් අනතුරුවයි. එලෙස එවූ ත්‍යාග වටිනාකමින් ඉහළ බව සඳහන් කළ නිසාම කාන්තාවන් ඇතැම් විට රුපියල් 50,000 සහ ලක්ෂය වැනි මුදල් ගෙවාද එම ත්‍යාග ලබා ගැනීමට උත්සාහ කරනවා. අදාළ ගිණුමට මුදල් බැර කිරීමෙන් අනතුරුව කිසිදු ත්‍යාගයක් මොවුන් වෙත ලැබී නැති අතර මෙය වංචාවක් බව හෙළිවන්නේද ඉන් පසුවයි. මේ වන විට කාන්තාවන් කිහිප දෙනෙකුම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. මෙම ජාවාරම පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී රහසිගත සාක්ෂිකරුවාතුරින් හෙළි කිරීමට නියමිතයි. තමිල්නාඩු සරණාගත කඳුරුවල ඇඳි සිටි 83 දෙනෙකුගේ යුත් පිරිසක් ඉන්දියාවේ චෙන්නයි නුවර සිට දිවෙනට පැමිණියා. යුද සමයේ බබුම අතහැර ගිය දෙමළ ජනතාවයි මෙසේ පැමිණියේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ඔවුන් සඳහා පහසුකම් සැලසුවා. සියලුම ශ්‍රී ලාංකිකයන් අතර සාමය සහ සංහිතියාව ගොඩනැන්වීමට අවශ්‍ය සෑම පියවරක්ම රජයගෙන තිබෙනවා. ඒ අනුව යුද සමයේ රට හැරගිය සියලුම පුරවැසියන්ට සිය රට බලා පැමිණීමට රජය විවෘත ආරාධනයක් කළා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි ස්වේච්ඡාවෙන් සිය රට බලා පැමිණෙන දෙමළ ජනතාව සඳහා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පහසුකම් සැලසුවේ. එම කාර්යාලය මගින් ඔවුන් වෙත නොමිලේ ගුවන් ටිකට් පද්ද ලබා දුන්නා. තමිල්නාඩු කදවුරුවල සිටි දෙමළ ජනතාව 11,000කට වැඩි පිරිසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. තවත් 3,800කට වැඩි පිරිසක් යළි මව්බිමට පැමිණීමට කැමැත්ත පළ කර ඇති බවයි සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ. මෙසේ පැමිණෙන දෙමළ ජනතාව වවුනියාව, මන්නාරම, මාතලේ, මුලතිව්, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශවල යළි පදිංචි කිරීමට පියවර ගෙනෙනවා. වතුකම්කරු වැටුප් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් අද පැවැත්වුණා. වතුකම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් දක්වා වැඩි කරමින් අත්සන් කළ ගිවිසුම ලබන පස්වන දාතේ ගැසට් නොකිරීමට එහිදී තීරණය කළ බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. අපි රවින්ද්‍ර සමරවීර අමාත්‍යතුමාට කිව්වා කරුණා කරලා සාමාන්‍ය ගිවිසුම පිළිබඳ ගැසට් නිවේදනය අත්ිටවන්න කියලා කිව්වා. ඒක කොහොමද අත්ිටවන්න කියලා. දැන් දැනට සාමූලික කිවිසුම ගැසට් කිරීම අත්ිටවලදී ළවට පස්වෙනිදා මේ සම්බන්ධව නැවත අපේ දෙවන පරිශ්‍රය සන්ධානය ඒ ඇමතිවරු සමග වැටුප් ක්‍රමයේ සම්බන්ධව නැවත සොයා බලලා අපි ඉල්ලන අර තව 140ක් අඩු අවමාසයෙන් අපි ඉල්ලනවා වැඩිය. මොකද 140 තමයි පසුගිය කාලේ අයිමි වෙලා තියෙන්නේ. ඒ වැඩි කරලා දෙන්න ඕන මේ මූලික වැටුපට. අපි කිව්වා අඩුම වැසමෙන් අර දීමනාව බලධාරිතයත් තියෙන දීමනාව 140 දෙන්න ඕන කියලා. ඒක අදත් ඇවිල්ලා ඒගොල්ලෝ පිළි අරගෙන තියෙනවා. පස්වන්ට පස්සේ ඒ සාකච්ඡාව අපිට හරි උත්තර හම්බ වෙලා තියෙනවා. අපි ඔක්කොම සරණ කරලා මේ කම්කරුන්ට හොඳම පඩියක් කරාම දෙන්නවා කියලා මේ වෙලාව ඉල්ලා සිටිනවා.